දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. අපේ ස්වාමීන් වහන්ස, මේ සමාජීය වටපිටාව පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කොහොමද? සමාජයේ දක්ෂනේ රූපය අනිත්‍යයි කියලා දැකලා, මේ රූපය කියන්නේ කෙටි ආස්වාදයක් කියලා දැකලා, මේ ආදීනවේ දීර්ඝ බව දැකලා නිස්සරණයට යන්න කැමති නැහැ. සිල්පද ආරක්ෂා කරගෙන නිරේතුරව සම්මා සංකප්පයන් වඩමින්, සම්මා වාචාවන් වඩමින්, සම්මා වායාමයන් වඩමින්, සම්මා සතිය ඇති කරගෙන පංච නීවරණේ යටපත් වුණා වූ හිතක් කරා යන්නේ ඒගොල්ලෝ දක්ෂ නැහැ. මොකද්ද ඒගොල්ලෝ දැන් කරන්නේ? ඒගොල්ලෝ රූපේ ආස්වාදයේ කෙටි එක දකිනවා. හරි. ඊළඟට මොකද කරන්නේ? ආදීන වේදිගයි ඒකත් දකිනවා. දැකලා ඒගොල්ලෝ නිස්සරණය කරා යන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ රූප මාරු කරමින්, රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන. තේරුණාද? ඒකයි සමාජයේ වෙන්නේ. දැන් අපි මෙතෙන්ට ආවේ රූපේ ආස්වාදේ කෙටිභාවය දැකලා. මේ ආදීනවේ දිගයි, ඒ නිසා මේ ආස්වාදයට රැවටෙන්න එපා කියන තැන ඉඳන් අපි නිස්සරණයට ආවා. නමුත් වර්තමාන සමාජයේ නෝනා වැඩිහිටි පක්ෂේම සමාජ ගත කරන්නේ මේ ධර්මයේ නෙමෙයි. මේක කන පිට පෙරලා තියෙන්නේ. ඒ නිසා රූපේ ආස්වාදයේ කෙටි වෙනකොට රූප මාරු කරනවා. නිස්සරණයට යන්නේ නැහැ. කෙනෙක් දැන් රූපේ ආස්වාදයට ග්‍රහ වැටිලා විවාහයකට යනවා. විවාහයකට ගියා, අවුරුද්දක් දෙකක් තුනක් ගියා, අන්න දැන් ආස්වාදය ආදීනවයට හැරෙනවා, රූපේ මාරු කරනවා. ධික්කසාදයකට යනවා. නිස්සරණය ගැන හිතනවාද? ධර්මයට අදාළව හිතන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා රූපේ ආස්වාදයේ කෙටි. එහෙනම් ආදීනවය කියන දේ සාධාරණයි. තේන්න? එනම් රූපේ ආදීනවේ සාධාරණ නම් මම කරන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙන සද්ධාම තුල ශක්තිමත් වෙලා ලැබුණේ රූපයෙන් සතුටු වෙලා ලැබුණ රූපය තුලින් රූපයෙන් මිදීමේ ගමනට අපි යන්න. තේන්න? නමුත් දැන් ඒක අපි කරන්නේ නැහැ. ආස්වාදය හිඳුනේ ගමන් ආදීනවේ දකින්න කැමති නැහැ. එක්ක දික්කසාදයකට යනවා, එක්ක නෝනා වෙනස් කරනවා, එක්ක පෙම්වතිය වෙනස් කරනවා, අන්න ගිහිල්ලා රූපය වෙනස් භාවයකට පත් කර ගන්න. තේන්න? වැඩිහිටි සමාජය මොකද කරන්නේ කියලා බලන්න. මේ කාරණිය වැඩිහිටි සමාජය මොකද කරන්නේ? තේන්න? අද වැඩිහිටි සමාජය නෝනා මේක බලවත් ආකාරයෙන් සමාජගත වෙලා මේ ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් බහර වෙලා අනාගතයේදී නෝනා මේ නාකි තරුණයින් කසාද බඳින නාකි මනමාලින්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. මොකද්ද? තරුණයන් කසාද බඳින නාකි මනමාලියන්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. ඔබලා හිතන්න සමාජය තුල වැඩි වෙනවද කියලා? මම දන්නේ නැහැ. ඔබලානේ සමාජය දන්නේ නේද? ඔබලා බලන්නේ ඒක නොවෙනවද කියලා? අනිවාර්යෙන්ම නෝනා මේ මොකද්ද වෙන්නේ? ධර්මයක්. මොකද ඒගොල්ලෝ කාමයේ කෙටි ආස්වාදයේ දකින්නේ නැහැ. රූපේ කෙටි ආස්වාදයේ රූපේ දීර්ඝ ආදීනවේ දකින්නේ නැහැ. ආදීනවේ දැකලා නිස්සරණයට යාිතු මිනිස්සයෝ රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්න යනවා. රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්නේ යෑම නිසා නැවත 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 අසරණ භාවයන්ට පත් වෙලා නෝනා මුළු සමාජයේම එකම මඩගෝරුවක් බවට පත් වෙනවා. ඒක තමයි සමාජය තුල මේ වෙන්නේ. ඒතොර ඇයි මේ සමාජය තුල මේ වේදේ වෙන්නේ? ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂ භාවය නිසා. නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂ භාවය නිසා. නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂ භාවය සකස් වෙන තැන එයා තුල සති සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. ඒතොර සතිය කියලා කියන්නේ මොකද්ද? සතිය හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රේ, සද්ධර්ම ශ්‍රවණේ, නුවණින් මෙනෙහි කිරීමේ ඵලය තමයි සතිය කියන්නේ. මේ කාරණයක් මේ ලබන්නා වූ නවවසරේදී පින්වතුල්ලාට වටිනා දෙයක් වෙනවා. මොකද්ද මේ සතිය සහ සීය කියන්නේ කියන කාරණය? සතිය සීය කියන කාරණේ කියන්නේ ඔබ විවේකීව ඉන්නවා කියන්න, ඉඳගෙන වාඩි වෙලා නිදාගෙන ඉන්නවා කියන්න, ඒ ඉන්න වෙලාවේ ඔබ තුල කාම සිතක් ඇති වෙනවා, රාග සිතක්. ඔබ රාග සිත ඇති වෙච්ච මොහොතේම ඔබ මොකද කරන්නේ? ඒ රාග සිත විතර්ක ඇති කරමින් ඇති කරමින් ඇති කරමින් හිත හිතා යන. ඒ හිත හිතා ගිහිල්ලා අවසානයේ සිල්පදයක් බිඳෙන තැනට මේ රාග සිත අරගෙන යනවා. ඒ කියන්නේ මොකද්ද යාට වෙලා තියෙන්නේ? සතිය සිය දුර්වලයි. සතිය සිය දුර්වලයි. සිල්පදයක් බිඳන තැනට කාමයේ වර්ධවා හැසිරීමක් වෙන තැනට අරක්කු බොන තැනට බොරුවක් කියන තැනට සත්ව ඝාතනයක් වෙන තැනට මනුස්ස හිංසනයක් වෙන තැනටම විතර්කය අරන් ගියා. සතිය සිය දුර්වලයි. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයාටත් දැන් රාග සිතක් ඇති වෙනවා.
එයා රාගසිත ඇති වෙන මොළ මොහොතේ රාගසිතක් ඇති වුණා කියලා එයා හඳුනා ගන්නවා. එයා හඳුනා ගන්න නෑ අරයට හඳුනා ගන්න පුළුවන් කමක් ලැබුණේ. මෙයා රාගසිතක් ඇති වුණා කියලා හඳුනා ගන්නවා. හඳුනාගෙන රාගසිතේ ආදීනව එයා දකිනවා. මේ රාගසිත මං ඉදිරියට වැඩුවොත් සිල්පදයක් බිඳෙන තැන්තම මාව අරගෙන යනවා. ඒ නිසා එයා ඒ රාගසිත ධර්මානුකූලව කලමනාකරණය කරනවා. කොහොමද ධර්මානුකූලව කර්මනාකරණය කියන්නේ රාගසිතක් ඇති වුණා නම් එයා ඒ රාගේ ඇති වුණා වූ රූපය කාය අනුපස්සනාවෙන් දකිනවා. එයා ඒ කාමයේ ඇති වුණා වූ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා. සතර මහා ධාතුවක් හැටියට දකිනවා. මරණානුස්සතිය කට්ටික සංඥාවක් හැටියට අන්න ඒ තුලින් එයා විරාගය ඇති කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඒ ද්වේෂසිත අඳුනාගන්නේ නැහැ. දේශය වැඩිලා 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 ගිහිල්ලා ගහ මරාගෙන හිරේ විලංගු වැටලා ඉල්ලුංගස් යනවා. දැන් ඉල්ලුංගස් යන ඉන්න මහත්තයා කියන්නේ කවුද? හිරේ අවුරුදු 10ක් 20ක් මේ දඬුවම් විඳින මහත්තයෙක් කියන්නේ කවුද? බන්ධනාගාරගත වෙච්ච මහත්තයෙක් කියන්නේ කවුද? දේශසිතක් ඇති වුණා. දේශසිත අඳුනගත්තේ නැහැ. ඒ නිසාම විතර්කයන් නැති කරගෙන දේශසිත බලවත් මනුස්ස හිංසනයක් කර aran ගියා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඇති වෙන මොහොතේම දේශසිතක් ඇති වුණා කියලා හඳුනා ගන්නවා. එයා ආදීනවේ දකිනවා. මේ ද්වේෂය නිසා මම බලවත් අනතුරකට යන්න පුළුවන්. ඒ නිසා එයා ද්වේෂසිත මැඩගෙන සියලු සත්වයෝ සූපත් වේවා කියලා දකිනවා. සියලු සත්වයෝ සූපත් වේවා කියලා එයා ද්වේෂසිතට අරමුණු ඉලක්ක වෙච්ච මිනිස්යාව මෙත් සිතින්ම ජයග්‍රහණි කරනවා. තේන සතිසිය. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න අපේ සමාජයේ දිහා බලද්දී සතිය සිහිය වැඩි අයද වැඩිපුර ඉන්නේ අඩු අයද කියලා සතිය සිහිය අඩුයි. දේශසිත අඳුනගත් තැන දේශසිත මෛත්‍රිය බවට පත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. රාගසිතක් ඇති වෙච්ච තැනදී රාගසිත යටපත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. අද සමාජයේ රාගසිත නිසා බලන්න මොනසා කාමයේ වර්ධවා හැසිරීමේ මුදෙසා සමාජයේ ඇස් දෙක පෙනිපෙනි පෙළගෙනවද කියලා බලපත්‍ර දීලා බදු දීලා මේ සියල්ලම දීලා බලවත් ආකාරයෙන් කාමයේ හැසිරීම මත්පතුර බීමු දෙසා සමාජය හරි බැහි බරි ගහලා නෝනා ගොඩ නැගෙනවා. තේන්න මොකක්ද මේ සතිය සිහිය දුර්වලයි. සතිය සිහිය දුර්වලයි. ආදීන වේ දකින්නේ නැහැ. නිස්සරණයක් ගැන දන්නේ නැහැ. තේන්න ආස්වාදයේම එහාට මෙහාට මාරු කරමින් නෝනා තමන් අවසානයේ අර දාන් ලෑල්ල ඉත්තු මාරු කරනවා වගේ අවසානේ තමන්ම සතර අපායට වැටෙනවා. කල්පගණන මෙච්චර සුන්දර ධර්මයක් තියාගෙන තේන්න. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවෙ නෝනා මෙන්න මේ ධර්මතාවයන් අපි ජීවිතේට එකතු කරගන්න දක්ෂණම් තේන්නාද? මං හිතනවා අපිට ගොඩාක් මේ වසර සුන්දර වසරයක් බවට පත් කරගන්න පුළුවන්. තේන්නේ අසිරිමත් දෙව අසිරි
පහදවනා සදා දුක් ගිනි නසන නිවනේ රන් දුරටු අරිනා නුඹය අප දුටු උදු පුතුන්හි කෙලෙස් දම් බිඳිනා ඇත හිමයක නිසල අරණක පවුන්දම් වඩනා ඔබේ බන පද නිවයි අප හඳ දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් දුරටු අරිනා අරිය ඥාන සමිදේ වලිමි පාකමල නිබ